හොහැ ඉස්සූතියි නියෝජ කාර්ග සවාහ සවා පතුමනි මේ‍යවස්ථාවේදී මමත් කතා කරන්න ඕනේ පොනම්බල මන්තුමා කියපු කතාවේදී. නේෂන් ගැන කතා කරාඒ ගැන ජාතිීන් එමද එහෙමත් ඇත්තා නේෂන් ගැන දේශයද.ඇ එතක නේෂන් දෙකක් ගැන කතා කරවා. ජාතීන් දෙකක් ඕ නමු දේශ අපිට අවශ්‍යවෙෙන ජාතිවාදය නෙමේ අප අවසන ජාතිකවාදය. අපට අවශ්‍යවෙන්න මෙතන සිංහල ජාතිය දෙමළ ජාතියට වඩා අපට ශ්‍රීලාංකික ජාතියා. ශ්‍රී ලංකාවකන්න කතා කරන්න. එක පැත්තකින් සිහල ජාතිවාදය අනි පැත්තෙන් දෙමළ ජාතියවාදේ. එහෙම කොහොමට රටක්ති වුණු කර. මට මතක්කන බතුමාාව මට හම්මලේ දදා ස්දාාතය ජනවා රිමමාසේ හාටලි විද්‍යාලය යාපන. යුරම වදදත්. Uh, it was We of National Iration andconciliation. What has happened to National Reconciliation and Iration? I hope that you will take these things forward. And it was not just a mere Iwa that you were involved in at that time. ජනතිපතුමාගේ ප්‍රතිපත්තිය කරන කතා කන්නකොට ඉස්සලම මම ස්තුති වන්දෝනය සම ජනබලවක චන්දිල්ලිපපු සියල දෙනාම. ඒඟට කොළඹ දිස්සික්ේ ට මනාප චන්ද අසු දෙදස් අටසය අතලිස් පහක් දී සියලම නතාවන මගේ ස්තුූතියි. මම මේ ජයග්‍රහණය විශාල වකීමක් හැටියට බාරගන්නවා රටට වැඩ කරන්න මම බලාපොරෘත්තියනවා. තුනෙන් දෙකක ආසන ආසන්න මන්තිදූර ප්‍රමාණයක් ගත්ත පෝදුූජාන පෙරමුණ රජයට අපි සුභ පතනවා. ඒත් එක්කම ජනතාව වග කියන්න ප්‍රධාන විපක්ෂයක් හැටියට ධනාත්මක විවේචන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වනවා. නියෝච කාර්ග සවා සබාපතුමනි ජනාධපතුමාගේ ප්‍රතිපති ප්‍රකාශනය හරය මොකත්. මූලික කරුණුවාගේ මන්ද ෑැකේ තුමක්ව කෝරන වසංගතය ජාග්‍රහණය කරයක් කි අමකිසිදිකට ඒ සත්‍යතාව තියෙනව සියලුම ජනකොට්ටාස එකතු වෙලා ඒකට තරදීලා එ වැඩේ කර. ේ ප්‍රේමී නතාවට අවශ්‍ය පරිදි විවස්ථාව දහනම්මන සංශෝධනය ඉවත් කරනවා කියලකිවා. ඊ ගටි කිවවා රජයේ රැකයා එක්ලක්ෂ හට ධාත්නවාතුුව චන්ද කාලි ජනතාව කියපු ප්‍රශ්න විසධාන්න ඒ අවශ්‍යථාවන්ට අනුව සරිල ඇති මණ්ඩලයක් රාජ්‍යමති ම්ඩලයක් හැදුවයි කිවා අපනානය අසාමාමෙන් නානයන නවත් කල දේශය කෘසිකාරර්ම කර්මාත දියුණු කරනවා කිය කිවා. හැබැයි වැඩිම අවධානය හොමුකරේ සභාපතුමනේ. මහා හදිස්සයෙන් දහන වනි සංසෝධන ඒවත් කරන්න. ඇයි. මොන අඩද. ඒක වෙනත්තාටක පුරවශයෙක්ට රටේ ඇමතිකා මගමතිකන්දෙන්ටද. ඒමත්ඇත්තන් තමන්ගේ හිතුමතයට ශේස්ථාටිකාරන්නයට විනිසුරුවන් පත් කරන්න ඒමන්න අතන් තොරතුර ැකැනීම අයිතය නැති කරන්නද. ඒමනත්තන් ජනතා චන්දෙෙන් අමත කරන්නවා ඔබතුමත් මම ජනතාවකගේ චන්දෙන් මෙතැන් ඇැවිලද. කො ඒ ජනතාවට චන්ද දීලා තියන අවුරුතු පහක් මේගේ ජනතාවට සේවය කරන්න එකොට ජනතිපත්තුමත් පත්තන සන්දය බව අපි පිගන්නවා නමුත් එතුමාට තියෙන යියමකක්ද මට හිතුමතට ජනත සන්දයෙන් පත්ච්ච මන්තිවරු ෙතරලාරින්ද. ඒක කරන්න ද දාානවිනි ව්‍යස්ථාව අයින් කරන්න උත්සාහ කරණ කියෙලා අපිහානෝ. එනිසා ජනාපත්තුමාගේ ප්‍රමුකතම අවශ්‍යතාවේ මේකද හරිින් ප්‍රනාාන්තු මන්තුමා කතා කරන කොට මං අහගෙන හිටියා. මොකක්ද මේක තිය හරය මොකත් මේක හැගිල තියනද. මට මතකයි බැසි රජ පක්ෂ මයිතුමා ඩේ ෆ පො පතට ඉන්ට විකක්ත් දුනමේ ලඟදී. මොකද මේක ඇතුමාා කිවේ. අපේ අවශ්‍යතාවේතමයි චීන කොමිනිස් පක්ෂය වගේ ලංකාවේ දේශප පාලනය කරන්න කියෙලා. චීන කොමිනිස් පක්ෂ දේශපාලන ොද කරන්න. පක්ෂේනායකය තමයි රට්ටේනායක. ඒකද මෙතන කරන්න අවශ්‍ය කරල තියෙන්. ඒමන් නත්තන් සියලු පුරුවසයන්ගේ සියලු තොරතුරු හමුදාව හරහා ලබාගෙන. ඒ පෞද්ගලක ොරතුර ුද්ධාන්ය ලබාගෙන සියලුම පුද්ගොලියෝ පුද්ගලිකව පරිපාලනය කරන්නද ප්‍රජාතන්ත්‍රවාාතිය වළලන්නද ඒකේ උත්සාහය කියනෙ ක අපිට හන් වේෙනවා. එහමන අයි හමුදාව කට්‍ය පත් කලතියෙන සිවිල් පරිපාලනයට. සියරු දිිස්ටික් ලකම්වරු සියලු පාදේශය ලේකම්වරු සියලු ග්‍රාම සංවර්ධම නිලධාරින් දැන් කාර්ද කාද අට දින්නේ කමල්ගන ලත්න අයටට තින්නේ. එතුමමා කෞදද ආරක්ෂ තන් ේ ලේකම්. ො ආරක්ෂක ත්‍යන්ශේය ්‍රහමලි දරිය අපාලනය කරන්න. යාද ප්‍රාදශලය කම්පාලනය කරන්න. ඒයාද දිිස්ටික්ලය කම්පාලනය කරන්න. මොකද මේ කරන්නේ. සිවිල් පරිපාලනය හමුදාවට අර්ගෙන එක් වැඩි කරනක දරන්න හදන්. ඒනිසා කතානයක තුමයි අද තියන පුගලි ප්‍රශ්නයක නෙමයි. අද තියන මූලික ප්‍රශ්නය දමයි මේ පස්්චාත් කෝවිඩ් ආර්ථික වැඩ පිලිවෙල. පස්්චාත් කෝවිද කියෙන වචන දෙකවත් ජනතිපොත් තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තිවිච්ච නැතිකැ අපි. අසතුට පත්වෙනවා මොඩ ඒකතමයි මූලික ගැටලුව. එතකොට මේ සම්බන්ධයෙන් මම කිවවාගේ කිසිම කිසිම සටහනක් තිබුන් නෑ. කොහොමද ඉතිරි මා සහයේ මාසහතර ිලියන් තුහ ඇමරිකන් ොර් බිලියන තුනහමමාරක්ග්‍ය වන්නේ. හරි තම ජාත්‍යන්තරය බැඳම් කරෙකට අපිට අඩ බෑ මේ මේ ඩෞ්ලෝඩ් කරා මහබැන්කවේ වාර්තාාව තියවා. අවුරුද්ධක කල්පිරෙන දෘවිතිය බැඳුම් කරක ඇමරිකන් ඩොර් පොලිය සීට පහලව. හරි ඒ එතකොට අපනෑ නාදායම සීයට විසිහයකින් අඩු වෙලා. සංචාරකාදායම සියයට පනකින් අඩු වෙලා ප්‍රේශණ සීර් දාහයකින් අඩු වෙලා. එක වචනයක්ත් කතා කරේ නෑ සංාර්ග ව්‍ය පාරය කොහොමද ොඩලගයි. කොහමද මේේ ප්‍රේශණ නැවත ශක්තිවත් කරන්න. අර පිටටට වැඩකන්න අර ලක්ෂ සංඛ්‍යත්ත ජනාව කොහොද ඔවන්ගේ ප්‍ර්න වල විිසදුන් දෙද මේ වගන කිසියක් කතා කරේනෑ කතාරේ තමන්ගේ ඒ අවශ්‍යතාවය තුනෙන් දෙකක් ලැබිච්ච නිසා. ොම ක්සාහත් කරගන්න ැන්න. කොහම කුටාහ ද්‍යම ්‍යවසාහකයව නවත කොටගන්න කොහම තාහම රුපියල් හත්‍රර දස් පන්සියායි ගේෙවන්නේ පඩිය ලක්ෂ ගානක රැකියනවත් ෙලා ඒ හතර පන්සිය ත ොච්චරතුරට අරන්ගන්න පුලුවන් ව වද ටියට කොහම අත හිත දෙන්න ැන කත කර න සියට හතර වැට පිලිවට කොහම දිර අරගන්න න තා කරන. කෝවි පලස්නන ර්ික සියට එකයි දස්ස මහයකට රිනවුන. රිනවන ඒක වනේ කොවි ලන කලින්. මාත්තු තිස්සෙක්වෙද වෙනක. කොහොමද එහෙමනං ඊළඟ කාර්තුයේ මේ ප්‍රශ්නයට වැඩපිළිවෙලක් කියෙන හැකැන කතා කරේ නෑ. මෙතන්දි එක මන්ත්‍රීවරේ කිව්වා නයබර වැඩි වුනා කියලා. ඕ! නය බර වැඩිවුනාා තමයි. දෙදස් පහළවිඳල දෙද ශිස්සට හොඳටහකන්න ගරු සභාපතිතුමා. ට්‍රිලියන හතයි දසම පහහිදලා ට්‍රිලියන දහතුනයි දසම බිඳුවට ට්‍රිලියන පහයි දසම පහක්. අපේ ආ්ඩුව කාල වැඩවෙලා තියෙනවා මස හැටකට. මේ මහ බැන්ගේේ වාර්තාව මන්දැන් සභගකත කරනවා ම දැ ඩවනෝඩ කර ඕන කෙනෙට පුුවන් හිල මේඒක ගන්නො ලොබියකින්. ඒක තියෙනවා ජෝම ර. දෙදා ස්විස්ස ජනවාරීදල ජූනිි වෙනකා. මා සහායකට රුපියල් ට්‍රිලියනය. රුපියල් ්‍රිලියනයකින් නහවර වැඩි වෙලා තියෙනවා කියලා. හරිගාන තමයි රුපියල් බිලියන නමසය. මේ ති ගාන මේක තියනවා. කියද හරියටම වැඩිවෙලා තියන කියලා. බිලියන දහතුන්දාස් තිිස්ස එකක ඉඳලා බිලියන් දහතුන්දාස් අටසි අනුහායට රුපියල් ට්‍රිලියනය මාසහයක් රපියල් ට්‍රිලියන පහයිදසව පහත් මාස හැටකින් කොහොමද මාසහයිකින් රපියල් ට්‍රලියනය කර න අයිරේ. මොන අද හැදිවේ ගඩ ගඩුලක් අත්තිබද. ඒ වන මෙව් අට තමයි ජනාධිපත්තුමා උත්තර සපයන්න ඕනේ. ි රත් න ආඩ පක්ෂය මෙ ඩ උත්තර දෙයි කියලා. ඒනිසා ජනපතුමාට මේ ප්‍රශ්නවලින් පැනලෑන්න හැකකිවක් නෑ. එතුමට වගකීමක් තියවා. එතුවා ජනාතිිපතිවරණය ජයග්‍රහණයකට. එතුමාගේ රජය තුනෙන් දෙකල් බලයක් බාගෙන පා ලි මේ තුව නියෝජනය කරන ක්තිමත් ආ ් ත්ති න. ඉති ඒනිසා අප පොරත්තුව න් ගෙන් න්න ය ප්‍රශ්න වලට විසිසු. ඒනිසා. අස්්චාත් කෝවිට ලෝකකාර්ථික වෙනස්වලලාතියන හැරි නඩු මන්තිතුමා කිවෝවාගේ තාක්ෂණය තමයි පාවිච්චි කරන්න ඕනේ. තාක්ෂණ ඇතිතක කොහොමද ප ඉස්රහජය. ඒනිසා අමතය කරන්න එපා ආනයිනය නවත්තල මේ රට දියුණු කරන්න බෑහ. මන්තිතුමනි මේ රට වටේට තාප බැදල මේ රට දියුණු කරන්න බැහැ. මේ රට දියුණු කරන්න නං, මේ රටෙන් පාලම් බන්ඳින් ඩෝනේ. එ පාලම් බඳින් ඕනෙ කලාපෙටත් ලෝකෙටත්. එහමයි දේශී ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. අපේ ඉතිහාසය දිහා බලන්න. අපේත් එක්ක තරග කළපු රටවල් දිහා බලන්න. අපිට වඩ සීග්‍රන් දියුණු වෙන රටවල් දිහා බලන්න ඔවුන් තාප බන්ධී නෑමන්තතුමන අපිට අවශ්‍ය වෙන්නේ තාප්පන වෙයි අපිට අවශ්‍ය වෙන්න පාලන් එනිසා මං මේක ඇම බතුමාගේ අවධානය යොමු කරන්න කියලා. ඉල්ලමෙන් යවසාන වශයෙන් අද ප්‍රමුකතාවය. අමන්ගේ පවුල නෙමෙයි අද ප්‍රමුකතාවයක් මේ රටේ ජීවත්වෙන ජනතාව කියලා මතක් කරමින් මගේ වච ස්ල් පවසා කරනවා බොමතිස්තුූති.